ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අම්මේ තාත්තේ, දුවේ පුතේ, ස්වාමින් වහන්සේගේ ආදරය, වරප්‍රසාදය, මඟ පෙන්වීම, ඔබ සමග පවතින මේ මොහොතේදී අපි ඔබ හා සමග එකමුතු වෙනවා යදුම් හමුව තුළින්. වරප්‍රසාදිත කාලයක අපි කවුරුත් දන්නවා මේ කාලය චතාරික කාලය කියලා. අපි සූතානම් වෙනවා මේ චතාරික කාලයේදී, විශේෂයෙන්ම ජේසුස් වහන්සේ සමඟ දුක් විඳින්නට, උන්වහන්සේ සමඟ මැරණු ලබන්නට සහ උන්වහන්සේ සමඟ උත්ථාන කරනු ලබන්නට අපි සූදානම් වෙන කාලයක්. එනිසා මේක වරප්‍රසාදිත කාලයක් බවට පත්වෙනවා. අපි හැමෝගේම ජීවිතයේ යථාර්ථයක් අවබෝධ කරගන්නට අපි වෙරදරන නිසා අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි හැමෝටම වේදනාවන් තියෙනවා. අපි හැමෝගේම ජීවිතවල නොයෙකුත් අර්බුද තියෙනවා. අපි උත්සාහ කරනවා මොකක් හරි අස්වැසිල්ලක් අපේ ජීවිතයට ලබා ගන්නට. අද අපි හැමෝම තැන් තැන්වල දුවන මිනිස්සු බවට පත් වෙලා, අපි අද හැමෝම තැන් තැන්වලට ගිහිල්ලා අපේ ජීවිතයේ මේ සැනසීම අපි හොයන්නට පෙළඹෙන මිනිස්සු බවට පත් වෙලා, අපිට දැනෙනවා අපි ළඟ තියෙන දේවල් ප්‍රමාණවත් මදි කියලා මේ සැනසීම ලබා ගන්නට. අපිට දැනෙනවා අපි ළඟ තියෙන සතුට මදි කියලා අපේ ජීවිතය අස්වැසිල්ලක් ලබන්නට. අපිට දැනෙනවා අපි ළඟ තියෙන නිරෝගී බව මදි කියලා අපේ ජීවිතයේ සැනසීමක් ලබන්නට. ඒ නිසාම අපි දුර්වල වෙලා, අපි අසරණ වෙලා, අපි ලෙඩ වෙලා, අපි අසහනයට පත් වෙලා, අපි කලකිරිලා ජීවිතයේ පුදුමාකාර ප්‍රශ්න ගොඩක අපි හිර වෙලා. අපි ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට ආවා. 2019න් අපි 2020ට ඇතුළු වුණා. නමුත් ප්‍රශ්න ටික හැමයි 2020ට ආවයි කියලා අපේ ජීවිතයේ කිසිම නැවුම් බවක්, අලුත් බවක්, වෙනසක්, ආරම්භයක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් අද මේ ආරම්භයත් එක්කම මේ චතාරිකයට ඇතුල් වෙලා ඉන්න මේ කාලයේදී, චතාරික කාලය තුළ අපේ ජීවිතයට උන්වහන්සේ අවස්ථාවක් දෙනවා නැවත වතාවක් අපේ ජීවිත යථාර්ථය අවබෝධ කරගන්නට, මේ ජීවිතයේ තිත්ත ඇත්තට මුහුණ දෙන්නට. කොහොමද මේ ජීවිතයේ දුක, මේ වේදනාව කියන මේ කුරුසය උත්ථානයක් බවට මගේ ජීවිතේ පරිවර්තනය කරගන්න කියලා හොයාගන්නට නැවත වතාවක් උන්වහන්සේගේ වරප්‍රසාදිත කාලයට අපි ඇතුල් වෙලා තියෙනවා. එනිසා අපි හොයාගමු. අද දවසේදී අපි හොයාගමු ස්වාමින් වහන්සේ අපිට මේ කියලා දෙන මේ යථාර්ථය අපි අවබෝධ කරගමු. අපේ ජීවිතේ උන්වහන්සේගේ ආදරයත් එක්ක අපි උන්වහන්සේට එකතු වෙමු. උන්වහන්සේත් එක්ක බලවත් වෙමු. උන්වහන්සේත් එක්ක ශක්තිමත් වෙමු. එනිසා මේ යථාර්ථයට අවබෝධ වෙන්නට නම්, මේ ඇත්තට අපි අවබෝධයට එන්නට නම්, මේ ඇත්ත අපේ ජීවිතේ තේරුම් ගන්නට නම්, සත්‍යතාවේ ආත්මයන් වහන්සේට අපි ඉඩ දෙන්නට ඕන. එනිසා අපි ඉඩ දෙමු ශ්‍රද්ධාත්මයන් වහන්සේට. අපේ ජීවිතයේ මෙ නැතිවෙලා යන සතුට, මෙ නැතිවෙලා යන ප්‍රීතිය,
මේ නැති වෙලා යන අපේ ජීවිතේ සැනසීම අපිට නැවත වතාවක් දෙන්නට කියලා. ඒ සඳහා අපිව මඟ පෙන්වන්නට කියලා. අපි උන්වහන්සේට මෙලෙස එක්ව යාඥා කරමු. අපේ ජීවිතේ අපි මේ යන ගමන තුළ උන්වහන්සේගේ ආදරයත් එක්ක අපි ලබන්නට ඕන එකම අස්වැසිල්ල අපේ ජීවිතේ සැනසීමයි. එනිසා මේ සැනසීම ලබන්නට නම් අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම හොයාගන්නට වෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මන් දන්නවා අපි හැමෝටම වැඩ රාජකාරී බහුලයි. මම හැමදෙස්සම කියන දෙයක් තමයි මේ යදුම් හමුව තවත් එක ටීවී ෂෝ එකක් කරගන්නට එපා කියලා. අපි හොරාවකට ආසන්න කාලයක් ඔබ සමග යදින්නට ඔබගේම නිවසට පැමිණෙන අවස්ථාවක්. මේ අවස්ථාවේදී ජීවමාන ස්වාමින් වහන්සේගේ බලය ඔබගේ නිවස තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. උන්වහන්සේගේ අසීමිත වූ ආදරය, උන්වහන්සේගේ අසීමිත වූ දයාව ඔබේ නිවස තුළ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. එනිසා මේ අවස්ථාවේදී අර වැඩේ කරන ගමන්, මේ වැඩේ කරන ගමන්, අතන ඉන්න ගමන්, මෙතන ඉන්න ගමන් මේ අවස්ථාවට සහභාගි වෙන්නට එපා. මේ ඔබ යදින්නට එකතු වෙන වෙලාවක්, එකතු වෙන්න. අපි හැමෝම එක්ව, එකට, එක්සිත්ව, එක්සත්ව යදිමු. ස්වාමීන් වහන්සේ කියනවා මාගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් එක්රස් වන්නේද එතන ජීවමාන වැඩ සිටිනවා කියලා. අපි උන්වහන්සේගේ නාමයෙන් ඔබගේ නිවසට පැමිණෙන මේ වෙලාවේදී මම විශ්වාස කරනවා ජීවමාන ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී ඔබේ නිවස තුළ උන්වහන්සේගේ ජීවමාන බව තුළ වැඩ සිටිනවා කියලා. ඔබේ නිවසේ තිබෙන්නා වූ උන්වහන්සේගේ ආදරය තුළ මේ දුක, වේදනාව, ප්‍රශ්න, කරදර උන්වහන්සේ ගන්නට යන වෙලාවක් කියලා. ඔබේ ජීවිතයේ මේ වේදනාවට, ඔබගේ ප්‍රශ්නවලට, කරදරවලට, ඔබ මේ විඳින කුරුසයට උන්වහන්සේ උත්ථානයක් එකතු කරන්නට යන වෙලාවක් කියලා. මේක විශ්වාස කරන්න, මේක අදහ ගන්න, මේක අයිති කරගන්න. එනිසා අපි උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙමු. මහා ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙයි මේ වෙලාවේදී. උන්වහන්සේගේ බලය මුදා හරින මේ වෙලාවේදී, උන්වහන්සේගේ අසීමිත වූ දයාව මුදා හරින මේ වෙලාවේදී, උන්වහන්සේගේ ප්‍රේමාන්විත වූ හස්තයෙන් ආශිර්වාදය ලබන මේ මොහොතේදී ඔබේ ජීවිතයේ මහත් පෙළහර සිද්ධ වේ. ඔබේ මහත්, ඔබේ ජීවිතවල මහත් පුදුමාකාර දේවල් සිද්ධ වේ. සුවවීම, ඔබේ ප්‍රශ්නවලට විසඳුම් ඔබට ලැබෙයි, සිද්ධ වේ. එනිසා අපි එවෙනුවෙන් යාඥා කරමු. උන්වහන්සේගේ සුවය, සතුට, බලය ඉල්ලලා. Mas a mim
නිදහස බලන් ගෙන දෙන්නේ ඔබමයි මා සමිදේ. සුවය ස්වාමී, සුවය බලය සතුට නිදහස ගෙන දෙන්නේ ඔබයි ස්වාමී. මෙමෝදේදී ඔබවහන්සේ අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි චේසන. ඔබවහන්සේගේ ආත්මයන්ගේ මඟ පෙන්වීම අපහට පෙන්වමින් මෙමෝදේදී අප ඔබවහන්සේගේ ආදරය තුළ ශක්තිමත් කළාට ස්තුතියි. ඔබවහන්සේගේ බලය ජීවමාන මේ වෙන වෙලාවේදී, ඔබවහන්සේගේ දයාව වැගිරෙන මේ වෙලාවේදී, ඔබවහන්සේගේ සෙනෙහස ගලාගෙන යන මේ වෙලාවේදී, ඔබවහන්සේගේ ගැළවීම ඔබවහන්සේගේම ජනතාව තුළ ක්‍රියාත්මක වන මේ වෙලාවේදී ඒශු දහත්ම ආලේපනය ඔබවහන්සේ අපටද මේට සවන් දෙන මේ සියලු දෙනාටද ඔබවහන්සේ දානය කරන මේ වෙලාවේදී ශක්තිමත් කරන්න. අපි හැමෝම ඔබවහන්සේගේ ශ්‍රද්ධාත්ම ආලෝකයෙන් පුරවන්න, ප්‍රඥාවෙන් පුරවන්න, අවබෝධයක් ඇති කරගන්නට, ධර්ම අවබෝධ කරගන්නට මෙතන ඉන්න හැම කෙනෙක්ව ඔබවහන්සේ ආලේප කරන්න. සුදි ස්වාමීනි, ප්‍රශංසා වේවා, මහිමය වේවා, ගෞරවයද ආනන්දයද ඔබ වහන්සේට මෙහිමි වේවා. ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරවරුනි, දුවේ පුතේ, චතාරික කාලය අපි දන්නවා. චතාරික කාලයට ඇතුල් වෙනකොටම ඕගොල්ලන්ට මතකයි අලු බදාදා ඕගොල්ලෝ ඇතුල් වුණා චතාරිකේ අලු තවරගෙන නළලට. දූවිල්ලෙන් සෑදුණු ඔබ නැවතත් දූවිල්ලටම හැරෙනවයි කියලා උන්වහන්සේ ඉදිරියේදී ඔබගේ යථාර්ථය පිළි අරගෙන මේ ඇත්තට අවදි වෙලා අපි හැමෝගෙම ජීවිතය මේ ලෝකයේ තාවකාලිකයි කියන අවබෝධයට ඇතුල් වෙමින් තමයි අපි මේ චතාරිකයට ඇතුල් වෙන්නේ. ඒක ඔබට මතක ඇති. ඒ කියන්නේ අපි හැමෝම මේ ලෝකය අපේ සදාකාලික වාසභවනය නොවන බව අපි අවබෝධ කරගෙන තමයි මේ චතාරිකයට ඇතුල් වෙන්නේ. ඔබට මතකද? එනිසා අපි මේ ලෝකයට අයිති මිනිසුන් නෙමෙයි ප්‍රේමවන්තයනි. මේ ලෝකේ අපි කවදා හරි දවසක දාලා යනවා. මේ ලෝකය අපිට සතු නෑ. එනිසා මේ ආගන්තුක වූ ලෝකයක ජීවත් වෙන්න අපි සදාකාලික ලෝකයක වගේ ජීවත් වෙන්නට හොඳ නෑ කියන කාරණාව තමයි මේ චතාරිකයේ මුලින්ම අපිට මතක් කරලා දුන්නේ. ඒක ඔයගොල්ලන්ට මතකයි නා. මොකද අද එහෙම අපි ජීවත් වෙන්නේ නැති නිසා, අපිට එහෙම දැනෙන්නේ නැති නිසා, ඛේදවාචකයකට වගේ අපිට දැනෙන්නේ නැහැ අපි හැමෝම මැරෙනවායි කියලා. ඔබට දැනෙන්නේ නැහනේ ඔබ මැරෙනවායි කියලා. එහෙම මැරෙනවායි කියලා ඔබට දැනෙනවා නම් නේ, මට දැනෙනවා නම්, ඔබටයි මටයි අපි හැමෝටම දැනෙනවා නම්, මේට වඩා අපි වෙනස් විදිහට ක්‍රියා කරන්නට තිබුණා. නමුත් එහෙම දැනෙන්නේ නැහැ. නමුත් චතාරිකයේදී ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබව මාව අවදි කිරීමකට අරගෙන එනවා. මුලින්ම අපි අලු තවර ගන්න මොහොතේම, මේ චතාරිකයට ඇතුල් වෙන මොහොතේම අපිට මතක් කරනවා නුඹලාට මේ ලෝකය සදාකාලික නෑ කියලා. සදාකාලික ලෝකයක් තියෙනවා අපිට. ඒ වෙනුවෙන් තමයි අපි මෙච්චර දුක් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ තරම්ම පීඩා විඳින්නේ. එනිසා රස කරගන්න, එකතු කරගන්නට, ගබඩා කරගන්නට, වැඩි දියුණු වෙන්නට එහෙම නෙමෙයි අපි උත්සාහ කරන්නට ඕනේ. ඊට වඩා වෙනස් දෙයකට අපි හැමෝම උත්සාහ කරන්නට අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ මේ චතාරිකය අපිට මතක් කරන්නේ එකයි. මේ චතාරිකය එළමෙනවත් එක්කම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ ඔබව මාව මේ මොහොතේදී අවදි කිරීමකට අරගෙන එනවා. මොකද්ද? මතයතුමාගේ සුවිශේෂයේ 5 වෙනි 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ස්වාමින් වහන්සේ විවිධ දේවල් ගැන අපිට කියලා දෙනවා. දන් දීම පිළිබඳව උන්වහන්සේ කියලා දෙනවා අපිට.
යාඥා කිරීම පිළිබඳව උන්වහන්සේ අපිට කියලා දෙනවා. උපවාසය පිළිබඳව උන්වහන්සේ අපිට කියලා දෙනවා. නේ සග සම්පත් ගැන උන්වහන්සේ අපිට කියලා දෙනවා. අපේ ශාරීරිය ගැන අපේ දක්ම ගැන අපි දකින දේවල් ගැන අපි දකින්නට ඕනේ කොහොමද කියලා උන්වහන්සේ අපිට කියලා දෙනවා. ඒගාවට අපේ සැබෑ වූ වස්තුව කොහෙද මොකක්ද ඒක කොහොමද අපි හොයාගන්නට ඕනේ කියලා අපිට කියලා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අපි දකිනවා 6 වෙනි මතතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ අවසානයේදී අපිට උන්වහන්සේ කියනවා මේ කරදර වෙන්නට එපා. මතතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කියනවා හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු කරගන්නට එපා. එනිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනතාවට ඔබට මට උන්වහන්සේ නියම කරලා තියෙන ජීවිතයක් තියෙනවා. එනිසා මේ ජීවිතය අපි අවබෝධ කරගන්නට ඕන. මොකක්ද මේ උන්වහන්සේ ඔබටයි මටයි නියම කරලා තියෙන ජීවිතය? මොකක්ද උන්වහන්සේ ඔබටයි මටයි නියම කරලා තියෙන කුරුසය? මොකක්ද උන්වහන්සේ ඔබටයි මටයි නියම කරලා තියෙන සැපත? මොකක්ද උන්වහන්සේ ඔබටයි මටයි නියම කරලා තියෙන මේ උන්වහන්සේගේ ආදරය තුළ මගේ ජීවිතේ කොයි ආකාරයෙන්ද යන්නට ඕනි කියන කාරණාව මේක අවබෝධ කරගන්නට අපි උන්වහන්සේත් එක්ක එකතු වෙන්නට ඕන. අද දවසේ සුවිශේෂය. එනිසා අපිට මතක් කරලා දෙනවා අපි කොහොමද උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට ඕනි කියලා. යාඥාව පිළිබඳව උන්වහන්සේ කතා කරද්දී මතේතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ 8 වෙනි වගන්තියේ උන්වහන්සේ කියනවා මෙහෙම. ඔබ ඉල්ලන්නට පෙර ඔබේ ඌමනා කවරේද යයි පියනන් වහන්සේ දන්නාසේක. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබට ඕනේ මොනවද කියලා පියනන් වහන්සේ දන්නවා. එහෙනම් ඇයි අපි ඉල්ලන්නේ? උන්වහන්සේ දන්නවනම් මං ඉල්ලන්නටත් කලින් මං මොනවද ඉල්ලන්නේ, මට මොනවද ඕනේ, මට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා උන්වහන්සේ දන්නවනම් මං මොකටද ඉල්ලන්නේ? එනිසා උන්වහන්සේ කියනවා ඔබ ඉල්ලන්නට පෙර දන්නවා. ඒත් ඔබ යාඥා කරන්නට ඕන. චෙසු හරි ලස්සනට හරි පැහැදිලිව මේක ඔබටයි මටයි කියලා දෙනවා ප්‍රමාදේ. මේ චතාරිකේ පුරාවටම අපි කරන්නට ඕනේ ඒකයි. මේ චතාරිකේ පුරාවටම අපි කරන්නට ඕනේ දෙවියන් වහන්සේ සමග අපි සම්බන්ධ වෙලා බද්ධ වෙන එකයි. අපේ ජීවිතය අපිට නැත්තේ ඒකමයි. මම හර ලස්සන යෙදුමක් කියවුවා ඉංග්‍රීසියෙන්. ඒක සිංහලෙන් යනකොට ඒකේ තේරුම පුද්ගලෙක් තම මැවුම් කරුවානන්ගේ පරමාර්ථයෙන් ඉවත් වෙනකොට ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නටත් මැලිවෙන්නේ නැහැ කියලා. When we deviate from the purpose of the creator, we even take a step even to lose our life. අපි අපේ ජීවිතේ පියවරක් ගන්නවා. අපේ ජීවිතේ විනාශ කරගන්න. මොකද අපේ ජීවිතේ වටිනාකමක් නැති වෙනවා. ඇයි ඒ? අපේ ජීවිතේ වටිනාකමක් නැති වෙනවා. මොකද අපි අපේ මැවුම් කරුවානන් එක්ක සම්බන්ධ වෙන්නේ නැති වෙනකොට. එනිසා උන්වහන්සේ අද අපිට උගන්වනවා සම්බන්ධ වෙන්නට, බද්ධ වෙන්නට යාඥාව. යාඥාව කියන්නේ මොකක්ද කියන කාරණාව. උන්වහන්සේගේ ආදරය අවබෝධ කර ගැනීම. උන්වහන්සේත් එක්ක අපි බොහොම කිට්ටුවෙන් සම්බන්ධ වෙනවා. උන්වහන්සේ එක්ක බොහොම දයාන්විතව ලයාන්විතව කතා කිරීම. උන්වහන්සේත් එක්ක අපි අපේ ජීවිතය බෙදා ගැනීම. ප්‍රමන්තේනි, අපිට ඉන්නේ ආගන්තුක දෙවි කෙනෙක් නෙමෙයි. මේ චතාරිකයේදී අපිට නිතර නිතර මතක් කරන කාරණාවක් තමයි අපිට ඉන්නේ ආගන්තුක වූ දෙවි කෙනෙක් නෙමෙයි. අපිට ඉන්නේ අපේ හැඟීම් දැනීම් නොඳුනන දෙවි කෙනෙක් නෙමෙයි. අපිට ඉන්නේ අපේ තනිකම වේදනාව අඳුනන්නේ නැති දෙවි කෙනෙක් නෙමෙයි. අපිට ඉන්නේ අපේ දුක ප්‍රශ්න කරදර දන්නේ නැති දෙවි කෙනෙක් නෙමෙයි. මොකද මේ දෙවියන් තමන්ගේ දේවත්වය අතහැරලා මේ මනුෂ්‍යත්වය අරගෙන අපිටත් වඩා නීච වෙලා උන්වහන්සේගේ ජීවිතය තුළ දුක වේදනාව ප්‍රශ්න කරදර කඳුල කියන කාරණාව අත්දකලා එනිසා අපේ ධර්මයේ ඉපදුනේ කුරුසයක් මත. ඒ කුරුසය මත ඉපදුණු ධර්මය නිසා ස්වාමින් වහන්සේ අපිට හරි සමීපයි. උන්වහන්සේගේ ලී ගලාගෙන ගිය කය. උන්වහන්සේ ඔබව මාව
පුදුමාකාර විදිහට ශක්තිමත් කරන්නට බලවත් කරන්නට. ප්‍රේමවන්තේනි දිව්‍යන් වහන්සේ ඔබව මාව ඔබගේ මගේ ජීවිතයෙන් වහන්සේ හොඳම දේ ඔබටයි මටයි දෙනවා. ඒක මතක තියාගන්න. මේ මොහොතේදී ඔබේ ජීවිතයේ ප්‍රශ්න තියෙන්නට පුළුවන්. මේ මොහොතේදී ඔබේ ජීවිතයේ කරදර තියෙන්නට පුළුවන්. ඇයි අපිට මේ තරම් ප්‍රශ්න? ඇයි අපිට මේ තරම් කරදර? ඇයි අපි මේ කරදර ප්‍රශ්න හැමෝේ කඩාගෙන වැටලා තියෙන්නේ? ඇයි අපි අපේ වේදනාවන් හැමෝේ දුර්වල වෙලා තියෙන්නේ? ඇයි අපි අපේ මේ ලෙඩ රෝග හැමෝේ අපි පරාද වෙලා තියෙන්නේ කියන කාරණාව අපි අවබෝධ කරගන්නට ඕන. එනිසා මුලින්ම අපි තේරුම් ගන්න ඕන එකම කාරණාව තමයි ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය තුළ අපි උන්වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්නට ඕන. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නට ඕන. මේ චතාරිකයේදී අපි ඒ නිසා මුලින්ම ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමු, එකතු වෙමු. උන්වහන්සේ මං ගැන හිතනකොට ස්වාමිනි ඔබ වහන්සේ මා ගැන හිතන්නට මගේ තියෙන වටිනාකම මොකක්ද? හිතා ගන්නට බැරි තරම් ඔබ වහන්සේ මේ තරම්මට ආදරය කරන්නේ. ඒ ආදරේ මුලින්ම අපි අවබෝධ කරගමු. ජේසුස් වහන්සේ දේවත්වය අතහැරලා මනුෂ්‍යත්වය අරගෙන උන්වහන්සේ අපි අතරට ආවා. උන්වහන්සේගේ කල්වාරියේ මේ යාගය තුළින් උන්වහන්සේගේ ශුද්ධ රුධිරය උන්වහන්සේ සිඳහෙළුවා. එකම ලේ බිඳක්වත් උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරය ඉතුරු කරගත්තේ නැහැ. ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් ඒ තරම්ම ආදරයක් උන්වහන්සේ ඔබටයි මටයි පිළිදවා. ඒ නිසා මේ ආදරය අවබෝධ කරගෙන උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන මොහොතක් කරගමු. මේ වෙලාවේදී මම ඔබට ආරාධනා කරනවා, ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න වේදනාවන් කරදර එක්ක අපිත් එක්ක යාඥා කරන්න. අපි හැමෝත් එක්කම යාඥා කරන වෙලාවක් කරගන්න මේ මොහොත. මේ දක්වා උන්වහන්සේ කිව්වේ ඔබටයි මටයි මේ චතාරිකයේදී ඔබගේ මගේ ජීවිතය මෙලෝ ජීවිතය නෙමෙයි කියලා. ඔබටයි මටයි නියමිත වූ සදාතනික ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයටයි උන්වහන්සේ ඔබව මාව සූදානමක් හැටියට මේක මෙහෙට එවලා තියෙන්නේ. එනිසා අපි මේක අවබෝධ කරගෙන අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන තරමටම උන්වහන්සේගේ යාන්ත්‍රික රුධිරයේ කොටස්කරුවන් වෙන තරමටම ඒ රුධිරයේ උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙන තරමටම ඒ රුධිරයේ නික්මෙන්නා වූ ගැලවීම මේ මොහොතේදීත් ඔබේ නිවසට උන්වහන්සේ ගලාගෙන ඉන්නට සලස්වයි. එනිසා ඒ ගලාගෙන යන රුධිරය මගේ ආදරය නිසා, මට තියෙන ආදරය නිසා ගැලුවා කියන කාරණාව අවබෝධ කරගෙන අපි මේ ගීතිකාව ගායනා කරමු. ස්වාමීන් වහන්සේගේ ආදරය එකතු වෙනවා. ස්වාමීන් වහන්සේගේ අසීමිත වූ ආදරයට ඇතුල් වෙලා මේ අපි ආඥා කරමු. උන්වහන්සේගේ ආදරය තුළ අපි හැම කෙනෙක්ම ස්පර්ශ කරන්නට කියලා මුලින්ම පළවෙනිම කාරණාව උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට, උන්වහන්සේව අවබෝධ කරගන්න, උන්වහන්සේත් එක්ක බද්ධ වෙන්නට, මේ ආඥාව තුළ උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙන්නට උන්වහන්සේ ඔබටයි මටයි කියලා දෙනවා කොහොමද ආඥා කරන්න ඕනේ කියලා.
උන්වහන්සේ ස්වර්ගයේ වැඩ සිටින කියන ආඥාව එදා ගෝලයන්ට ඉගැන්වුවේ හරියට පුංචි ළමයින්ට උගන්වනවා වගේ කියලා දෙන්නට ඔබ හැම මොහොතකම දෙවියන් වහන්සේගේ රාජ්‍ය බලාගෙන ඉන්නට ඕනයි කියලා. ඔබ හැම විටම උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන්නට ඕනයි කියලා. ඔබ හැම විටම ඔබගේ සියලු අවශ්‍යතාවන් වලට උන්වහන්සේ මත යැපෙන්නට ඕනයි කියලා. ඔබ හැම විටම එකිනෙකාට සමාව දෙන්නට ඕනයි කියලා. ඔබ හැම විටම උන්වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ රාජ්‍ය පතල කරන්නට හොයන්නට ඕනයි කියලා. ඔබ හැම විටම අවදියෙන් ඉන්නට ඕනයි කියලා. මොකද පාප පරීක්ෂාවන් වලට හසු වෙන්නේ නැතුව උන්වහන්සේගේ ආදරයත් එක්ක ඉන්නට ඕනේ. මෙච්චරයි උන්වහන්සේ කිව්වේ. එනිසා අපි මේ ආඥාවත් එක්ක බද්ධ වෙන වෙලාවේදී අපි හිතන්නට ඕනේ ස්වාමිනේ වහන්සේගේ කැමැත්ත අභිප්‍රාය වහන්සේගේ රාජ්‍යයේ මහිමය සඳහා මම කැපවෙන්නේ වැය වෙන්නේ කොහොමද කියන කාරණාව. එනිසා මං ගැන හිතන්නට තරම් මං කවුද ස්වාමිනේ කියලා අපි උන්වහන්සේ දිහා බලලා අහමු. ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක අපි මේ මොහොතේදී එකතු වෙලා ඉද්දී උන්වහන්සේ ඔබටයි මටයි උන්වහන්සේ මාවප හැම දෙයක්ම බාර දෙද්දී උන්වහන්සේගේ ආදරය තුළ ඒ හැම දෙයක්ම යටත් කරගෙන අපේ ජීවිතේ ගොඩ නගන්නට කියලා උන්වහන්සේ අන කරද්දී උන්වහන්සේ සියලු දේවල් ගැන බලය මිනිස්යාට උන්වහන්සේ පවරලා දෙද්දී අපි කොයි තරම්නම් වැරදි විදියට මේ දේවල් යොදව ගන්නවාද මේ චතාරිකයේදී අපි උන්වහන්සේගේ ආදරයට අවදි වෙන මිනිස්සු බවට පත් වෙමු මේ චතාරිකයේදී අපි අවබෝධ කරගමු ස්වාමින් වහන්සේ ඔබව මාව බලවත් කරලා ශක්තිමත් කරලා නැවත වතාවක් උත්පාදනය කරලා උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේගේම රාජ්‍යයේ හිමිකාරත්වයේ දීලා උන්වහන්සේගේ නියෝජිතයන් වෙන්නට මේ මහ පොළොව මත අපිව කැප කරලා තියෙනවා ඒ උන්වහන්සේගේ ප්‍රේමයේ පිළිමිවවනපත් වෙන්නට මේ චතාරිකයේ පණිවිඩයයි ස්වාමින් වහන්සේ ඔබටයි මටයි කියන්නේ එනිසා සූදී කියලා කියමු අපිට මේ උන්වහන්සේගේ ආදරය තුළ උත්ථානයේ කොටස් කරුවන් වීමේ ඒ උරුමය අපේ ජීවිතවලට දානය කරන්නට කියලා අපි ආඥා කරමු සකලා කියා
ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක අපි වහන්සේගේ සෙනෙහස ගලාගෙන යනකොට මේ ආකාරයෙන් එකතු වෙද්දී මට තියෙන පුංචි ලස්සන සිද්ධියක් බත් එක්ක බෙදා ගන්නට. ජීවිතේ හැම මොහොතකම උන්වහන්සේගේ ආදරය අවබෝධ කරගන්න මනුස්සයා උන්වහන්සේගේ ඒ සෙනෙහස අවබෝධ කරගෙන ඒ සෙනෙහසට අයිති වෙන මනුස්සයාගේ ජීවිතේ හැම මොහොතකම ගොඩනැගෙනවා. මා මුණගැහෙන්නට ආවා දැන් මාස දෙකකට වගේ කලින්. ජීවිතේ අන්ත අසරණ වෙච්ච සහෝදරයෙක් කිව්වොත් මන් නිවැරදි. ඔව ඇවිල්ලා කියනවා මට මෙහෙම. මගේ ජීවිතයේ ෆාද මම සම්පූර්ණයෙන්ම යොමු කළේ එහෙම නැත්නම් වැය කළේ මගේ සහෝදරයන් අම්මා තාත්තා නෑදෑයන් හිතමිතුරන් මගේ පවුලට වඩා මං ඒගොල්ලන්ට සැලකුවා. මං හැම විටම ඒගොල්ලන්ව ගොඩගත්තා. මගේ සහෝදරයන්ට මගේ සහෝදරියන්ව හැම මොහොතකම ඒගොල්ලන්ගේ ජීවිත ගොඩනගන්නට මං උත්සාහ කළා. මං හිතුවේ නෑ මට කවදාවත් වරදී කියලා. මං හිතුවේ නෑ මාව කවදාවත් ප්‍රතික්ෂේප වෙයි කියලා. මම හිතුවේ නෑ මාව කවදාවත් කොන් වෙයි කියලා මගේ පවුලෙන්. අද ඒගොල්ලෝ අනිත් පැත්ත හැරිලා මගෙන් අහනවා. මට මොනවද අපිට මොනවද කරලා තියෙන්නේ කියලා. පවුලේ ලොකු අයියා හැටියට මම මගේ වගකීම් හරිය ආකාර විශ්ත කළා. ඒත් ඇයි ඒ අය අනිත් පැත්ත හැරිලා මගෙන් අහන්නේ අපිට මොනවද කරන්නලා තියෙන්නේ කියලා. ඔහු මේ අවස්ථාවේදී කඳුළු හලාගෙන කඳුළු පෙරාගෙන ඔහු කියනවා මට. ඔහුගේ ජීවිතයේ මේ වේදනාව අද වෙනකොට ඔහු ඔහුගේ පවුලෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔහුගේම බිරිඳගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඔහුගේම දරුවන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. හේතුව දෙමව්පියන්ට තමයි හැමදේම කෙරුවේ කියලා. සහෝදර සහෝදරියන්ට තමයි හැමදේම කෙරුවේ කියලා. අනිත් පැත්තෙන් සහෝදරයන්ගෙන් එයා ප්‍රතික්ෂේප වෙනවා. සහෝදරයන්ගෙන් එයා අහනවා. එයාගෙන් අහනවා අපිට මොනවද කරලා තියෙන්නේ කියලා. මේ අවස්ථාව හරිම දරුණු අවස්ථාවක්. එයාගේ ජීවිතේ එයාට දැනෙන මේ තනිකම වේදනාව අද ගොඩාක් අයට දැනෙනවා. ජීවිතයේ හැම මොහොතකම හැමදේම හැම යහපතම කරලා ඒගොල්ලෝ අපෙන් ඇවිල්ලා අහනවා ඊට පස්සේ ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. මිනිස්සුන්ට අපි මෙච්චර යහපත කරද්දි ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. අපේ ජීවිතේ ඇයි අපිට මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ අත්දැකීම තුළ මාස 3කට කලින් විතරනේ මම ඒ මිනිස්සයාට කිව්වේ යන්න පුතේ. ඔයාට පුළුවන් හැම අවස්ථාවකම චේසුගාවට යන්න. මොකද ඔයාට දෙන්න පිළිතුරක් මං ගාව නෑ. ඔයාගේ ජීවිතේ ඔයා වගකීම ඉෂ්ට කළාද වගකීම ඉෂ්ට කෙරුවේ නැද්ද කියන කාරණාවත් මට තියෙනවා. හේතුව එයා එයාගේ පවුල වෙනුවෙන් කළ යුතු වගකීම් හා යුතුකම් පැහැර අරලා තියෙනවා. එනිසා මම කිව්වා යන්න චේසුට විතරයි උත්තරයක් තියෙන්නේ කියලා. හරියටම සති 3කට කලින් සති 2කට කලින් ඔව මා උමුණ ගැහෙන්නට ආවා. ඇවිල්ලා මට කියනවා ෆාදර් මගේ ජීවිතේ තනිවුණු වෙලාවේදී තමයි මගේ ජීවිතේ වැටුණු වෙලාවේදී තමයි මගේ ජීවිතේ කවුරුත්ම නැති වෙලාවේදී තමයි මම ස්වාමින් වහන්සේට ලං වුණේ. මගේ චේසුට ලං වුණේ. මම යාඥා කරන්නට ගියේ මම පල්ලියට වෙලා මම දිවසප්‍රසාද පල්ලියට වෙලා ජේසු දිහා බලාගෙන නේ පැයක් විතර මම බලාගෙන හිටියා. හැමදාම මට පුළුවන් හැම වෙලාවකදීම උන්වහන්සේව මං හොයාගෙන ගියා. උන්වහන්සේගෙන් ලැබුණු මට අස්වැසිල්ල උන්වහන්සේගෙන් ලැබුණු ඒ ආදරය මට මේ මුළු ලෝකෙම නැති වුණත් කමක් නැහැ මට උන්වහන්සේ ඉන්නවයි කියන හැඟීම මට ලැබෙන්නට පටන් ගත්තා. මගේ ජීවිතයේ තව දුරටත් ප්‍රතික්ෂේප වීම කොන්වීමක් නෙමෙයි කියලා මට දැනෙන්නට පටන් ගත්තා. මගේ පවුල මාව ප්‍රතික්ෂේප කරනකොට මගේම අම්මා තාත්තා මගේම සහෝදර සහෝදරියන් මාව ප්‍රතික්ෂේප කරනකොට මාව ප්‍රතික්ෂේප නොකළ එකම කෙනා මගේ චේසු විතරමයි. උන්වහන්සේ මට දුන්නු ඒ ආදරයට මට ප්‍රතිප්‍රේමයක් දක්වන්නටවත් මං ගාව කිසිම දෙයක් නැහැ පාද. ඒත් ජීවිතේ සැනසීම අද මං අයිති කරගෙන තියෙනවා. මම මේ දරාගෙන උන්වහන්සේත් එක්ක ගිය ගමන තුල ඉවසගෙන උන්වහන්සේත් එක්ක ගිය ගමන තුල
මගේ ජීවිතයේ මේ කුරුසය මමත්වේ නසල මම අරගෙන ගිය මේ දවස් කීපය තුළ මේ මා සති කීපය තුළ උන්වහන්සේ මට ගැලවීම දුන්නා. උන්වහන්සේ මේ හැම දෙයකින් මාව නිදහස් කළා. මං එහෙම මොකද වුණේ කියලා. එයා කියනවා මට, "Father, මගේ ජීවිතේ හැමෝම මාව කොන් කළේ මේ මගේ අතේ මුදල් නැති වෙනකොට. හැමෝම මාව ප්‍රතික්ෂේප කළේ මට කාටවත්ම උදව් කරගන්න බැරි වෙනකොට. මගේ ජොබ් එක නැති වෙන නිසා. මගේ අතේ තිබිච්ච මුදල් ටික නැති වුණ නිසා. මගේ ගේ මට උගස් තියන්න සිද්ධ වෙච්ච නිසා. ඒවා නිසා මට මගේ ලෝන්ස් ටික ගිවා ගන්න බැරි වුණ නිසා. නමුත් අද වෙනකොට ස්වාමීන් වහන්සේ මට පිළිතුරක් දුන්නා. මට මගේ සියලුම ආර්ථික ප්‍රශ්න විසඳගන්නට උන්වහන්සේ මට මඟක් දුන්නා. ඒ මං උන්වහන්සේත් එක්ක මගේ ජීවිතේ කුරුසය යථාර්ථය අවබෝධ කරගෙන අරන් ගිය නිසා. අද අපේ ජීවිතේ ප්‍රශ්නවලට ඉතුරු වෙලා තියෙන එකම කතාව, අපේ ජීවිතේ දුකට ඉතුරු වෙලා තියෙන එකම පිළිතුර යාඥාව විතරයි. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට කියන්නේ අද සුවිශේෂය තුළ යාඥාවට එකතු වෙන්න. කරදර වෙන්නට එපා. ඔබ කරදර වීමෙන් ඔබේ ආයු ප්‍රමාණය දික් කරගන්නට ඔබට බෑ. උන්වහන්සේ බොහොම ලස්සනට කියනවා මධ්‍යතුමාගේ සුවිශේෂය පුරාවටම 6 වෙනි පරිච්ඡේදයේ. ආසේ කුරුල්ලන් දෙස බලන්න, උන් නූල් කටින්නේවත් උන් වෙහෙසෙන්නේවත් රැස් කරන්නේවත් අටුවල කොටුවල පුරවන්නේවත් නැහැ. කෙතේ වැවෙන මානෙල් දිහා බලන්න, ඒව නූල් කටින්නේවත් නැහැ. නමුත් සියලු රාජ තේජසින් විරාජමාන වුණු සලමුන්ට වඩා ඒ මල් ලස්සනයි. ඔබ කොච්චර හම්බ කෙරුවත්, ඔබ කොච්චර එකතු කෙරුවත් ඔබේ ජීවිතයේ සනසීම ඔබට ගන්නට බෑ. ඒ සනසීම තියෙන දෙවියන් තුළ විතරමයි. ඒ නිසා මේ චතාරිකයේදී අපි උන්වහන්සේත් එක්ක එකතු වෙන වෙලාවේදී උන්වහන්සේ ඔබටයි මටයි කියන්නේ, එන්න. ඔබේ ජීවිතයේ යථාර්ථය ඔබට අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ මාත් එක්ක ඉන්නකොට විතරයි. එයාගේ ජීවිතයේ අර දරුවට ප්‍රශ්න ආපු වෙලාවේදී, කොන් වුණු වෙලාවේදී එයා එයාගේ මුලින් ප්‍රශ්න විසඳන්නට උත්සාහ කළා නම්, එයා ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කළා නම්, එයා පවුල අතාරින්නට උත්සාහ කළා නම්, මමත්වය තුළ මේ ආත්මార్థය තුළ එහෙම නැත්නම් ආවේගය තුළ එයා තීරණ ගන්නට උත්සාහ කළා නම් අද එයාට මේ විසඳුම ලැබෙන්නේ නැහැ. නමුත් අද එයාට විසඳුමක් ආවේ. මේක දරාගෙන මමත්වේ නැසලා නින්දාව විඳගෙන පීඩාව විඳගෙන තම පවුලේ ප්‍රතික්ෂේප වීම පිළි අරගෙන කමක් නැහැ කියලා ස්වාමින් වහන්සේගේ බලය තුළ ශක්තිය තුළ උන්වහන්සේත් එක්ක කාලය ගත කරමින් යාඥා කරමින් උන්වහන්සේගේ ආදරය ඉල්ලපු නිසා අඬාට. එනිසා අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා මේ චතාරිකයේදී. ඒ තමයි අපේ ජීවිතයේට අපේ මේ විඳින වේදනාවත් එක්ක අපිට උත්ථානයක් තියෙනවා කියන කාරණාව. ඒ උත්ථානය කරා තමයි අපි මේ චතාරිකයේ පියවම් කරන්නේ. එනිසා අපි දුක් විඳිමු. කැමැත්තෙන් දුක් විඳිමු. ස්වාමින් වහන්සේගේ ආදරය තුළ කැමැත්තෙන් මේ දුක බෙදාගමු. මේ දුක උන්වහන්සේත් එක්ක අපි අයිති කරගමු. මේ වේදනාව අපි විඳිමු ප්‍රේමාතෙන්. අපි උන්වහන්සේත් එක්ක දුක් විඳිනකොට අපේ දුක උන්වහන්සේට දෙනකොට මමත්වය නැසලා මගේ ආත්මార్థය නැසලා මගේ තමකම නැසලා මගේ කුරුසය අරගෙන උන්වහන්සේත් එක්ක මම පීඩා විඳිනකොට උන්වහන්සේ මට ගැලවීම හා උත්ථානය ලබා දෙයි. අර දරුවට ලබා දුන්නා වගේ. එනිසා අපි කියමු ස්තුතිය කියලා ස්වාමින් වහන්සේට, උන්වහන්සේගේ ආන්දරයට. මේ උන්වහන්සේ ඔබට මට කිරුලක් හිමි කරලා දෙන්නට කටුවටුන්නක් දරාගත්තා. ඔබව මාව උන්වහන්සේ සිංහාසනයක හිඳුවන්නට උන්වහන්සේ කුරුස ගසේ පියමැන්නා. එනිසා අපි කියමු ස්තුතියි. ඒ ගලන්නා වූ ලේ දහරාව ඔබගේ මගේ ජීවිතයේ ගැලවීම විනස වෙනුවෙන් ගලන මේ මොහොතේදී අපි හැමෝගේම දුක් වේදනා අරගෙනම මේ වෙලාවේදී ඔබේ ජීවිතයේ ප්‍රශ්න තියෙනවා, ඔබේ ජීවිතයේ කොන්වීම් තියෙනවා, තනිවීම් තියෙනවා, ඔබේ ජීවිතයේ නොයෙකුත් ආකාරයේ ලෙඩ රෝග තියෙනවා මේ වෙලාවේදී මම දන්නවා. එනිසා ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ රුධිරයෙන් ස්පර්ශ වෙන මේ වෙලාවේදී, උන්වහන්සේගේ බලයෙන් ස්පර්ශ වෙන මේ වෙලාවේදී අරගෙන ඉන්න බලාපොරොත්තුවක් එක්ක අරගෙන ඉන්න ජීවමාන ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක අරගෙන ඉන්න. ඒ බලය තුළ ශක්තිය තුළ අපි ක්‍රියාත්මක වෙමු.
මෙමෝදේදී වහන්සේ අපි හැම කෙනෙක්ම විශේෂයෙන්ම මෙමෝදේදී මේ යදුම් හමුවත් සමග එක් වී සිටින මේ පවුලේ සියලු දෙනාම වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවන්න. ඔවුන්ගේ ජීවිතයේ ප්‍රශ්න, කරදර, වේදනාවන්, අමාරුකම්, දුක් මේ හැම දෙයක්ම ස්වාමීනි හිරුදුටු පෙනිමෙන් ඉවත්ව යන්නට වහන්සේ මේ මොහොතේදී ඔවුන්ව ස්පර්ශ කරන්න. වහන්සේගේ අසීමිත වූ බලයෙන් මේ මොහොතේදී ඔවුන්ව නහවන්න. ඔවුන්ගේ ජීවිතයේ මේ කුරුසය මමත්වය නසලා, තමකම නසලා වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට, බද්ධ වෙන්නට, එකතු වෙන්නට, යාඥාව සමගින් දිනෙන් දින ඔවුන්ගේ ජීවිතය ඔවුන් වහන්සේ වෙතට ඔසවන්නට ඔවුන්ට වහන්සේගේ බලය දෙන්න. ඔවුන් මේ මොහොතේදී ඔවුන්ගේ ජීවිතයේ සියලු කරදරවලින් නිදහස් වේවා. මෞන වහන්සේගේ අසීමිත වූ ආදරයේ බලය ලබත්වා. අවහන්සේගේ අසීමිත වූ දයාවේ සැනසීම ලබත්වා. අවහන්සේගේ අසීමිත වූ කරුණාවේ සුවය ලබත්වා. අවහන්සේගේ අසීමිත වූ ඒ නොවෙනස් වන ප්‍රේමයේ උත්තරීතර වූ වරප්‍රසාදයෙන් ඔවුන්ගේ ජීවිත මේ මොහොතේදී ගොඩනැගේවා. මොවුන්ගේ පවුලට වින කරන, මොවුන්ගේ පවුලට මේ හැම මොහොතකම අකුල් හෙලන සියලු යක්ෂ ප්‍රේත බන්ධන සියල්ලම ඔවුන්ගේ නිවසින් ඉවත් වේවා. සියලු ආකාර අඳුරු සේයාවන් මොවුන්ගේ ජීවිතවලින් ඉවත් වේවා. මේ මොහොතේදී මොවුන්ට ඔබවහන්සේගේ අසීමිත වූ ආදරය තුළ ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් ඔබවහන්සේ දරාගත්තා වූ කටුවටුන්නේ ඒ මහිමාන්විත බලයෙන් මොවුන්ට ඔබවහන්සේගේ කිරුළ හිමි වෙන්නට සලසනු ලැබේවා. ඔබවහන්සේ සිංහාසනයක අපව හිඳුවන්නට ඔබවහන්සේ වැඩ වුණා වූ කුරුසයේ බලයෙන් මොවුන්ගේ ජීවිතයල සියලු ආකාර ප්‍රශ්න, කරදර, වේදනාවන්ගෙන් මොවුන් නිදහස් වේ. මොවුන්ට ඔබවහන්සේගේම සිංහාසනයේ ඉඳගන්නට ලැබේවා. සුදේ ස්වාමී. කිරුළක් ඔබ මට හිමි කර දෙන්නට කටුවටුන්න විසදරුවේ සිංහාසනයක මා හිඳුවන්නට කුරුසගසේව ඇන ගැසුවේ ජේසුනේ මට ජේසුනේ විවිපුද දුන්නේ ඔබයි.